නොනරින් අත්පත් කර ගැනීමේදී යුද හමුදාවේ 58 වන සේනාංකය විසින් සොයාගනු ලැබූ අවි ආයුධ වලින් කොටසක් මේ පුනරින් අවසන් ගැටුමේදී අත්පත් කරගත් මෙම අවි ආයුධ අද මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කෙරුණේ පුනරින් කොටුව අසලදී පුනරින් අවසන් ගැටුමේදී පමණක් LTTE සමාජිකයන් 97 දෙනෙක් මරුමුවට පත් වූ අතර අතහැර දමා ගිය මලසිරුරු සමග T56 ඇතුළු සුළු අවි විශාල ප්‍රමාණයක් හමු වුණා වන්නි මෙහිමේ වැඩිම LTTE සමාජිකයන් පිරිසක් පන පිටින් අල්ලා ගැනීමට හැකි වූයේද පුනරින් සටනේදී ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව සහ අත්පත් කරගත් බංකරවල තිබී සිසු අවි ආයුධ සොයාගෙනුණා මීට අමතරව කල්මුණේ තුඩුව ප්‍රදේශයේ LTTE විසින් බර අවි හා මරාගෙන මැරෙන බෝට්ටු රැසක් මූදුපත් කර ඇති බවද හමුදාව පවසනවා බෝට්ටු එන්ජින් 6ක් අද සොයාගෙනුණු අතර LTTE යාත්‍රා හෙට දිනේ ගොඩ ගැනීමට නියමිතයි පණිවිඩ හුමාරු යන්ත්‍ර රැසක්ද අද සොයාගත් උපකරණ අතර වෙනවා ස්වයංඝාතක LTTE සමාජිකයන් භාවිත කරන ඇඳුම් කට්ටල සහ රතවහන රැසක්ද හමු වී තිබෙනවා තවදුරටත් මුදාගත් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි පුනරින් අත්පත් කර ගැනීම සමගම මෙම සංගුපිට්ටි ජැටිය ඔසේ යාපනයට වසර 20කට පසු පූර්ණ ගොඩබිම් මාර්ගයක් ලැබුණා මෙතෙක් කල යාපනයට බහඳ ප්‍රවාහණයට තිබූ ප්‍රධානතම විකල්පය නැව් මගින් මුහුදින් සිදු කළ ප්‍රවාහණයයි මේයින් අධික නැව් ගාස්තුවක් බහඳ බිලට එකතු වුණා මේ නිසා ලංකාවේ වැඩිම බහඳ බිලක් පවතින්නේ යාපනයේ මේ වන විටද යාපනයේ සිමෙන්ති කොට්ටේක මිල රුපියල් 2500ක් තරම් ඉහළ අගයක් ගැනීමෙන් එය පැහැදිලි කරගත හැකි ආරක්ෂක හමුදාද යාපනයේ සොල්දාදුවන්ට ප්‍රවාහන පහසුකම් සැපීම සඳහා නැව්හා ගුවන් යානාවලට අධික මුදලක් වැය කළේ ගොඩබිම් මාර්ගයක් නොමැති කමෙන් උතුරේ හා දකුණේ ජනතාව දිගු කලක් ඈත සිටීමට මෙම ගමනාගමනයට මාර්ගයක් නොමැති කම බලපෑවා සාංස්කෘතික සමාජ ආර්ථික සබලතා දැන් යලි වර්ධනය කළ හැකි යාපනයේ මිරිස් ලූණු අඹ වැනි දෑ පමණක් නොව දීවර සම්පත්ද දකුණට ප්‍රවාහනය කළ හැකි අද යාපනයේ මිදි කිලෝවක් රුපියල් 40ක් එහෙත් කොළඹ එම මිලට මිදි ග්‍රෑම් 100ක්වත් මිලදී ගැනීමට නොහැකි කංකසන්තුරේ සිමිති කම්මල යලි ආරම්භ කළ හැකි මෙම සංගුපිට්ටි ජැටිය ශ්‍රී ලංකාවේ නවතම ආර්ථික රන් දොරටුව ලෙස සැලකිය හැකි මෙම සංගුපිට්ටි ජැටියේ කෙළවර යාපනයට ප්‍රවේශ වන කාර්තිව ජැටියයි සංගුපිට්ටි ජැටියත් කාර්තිව ජැටියත් අතර ගමන් මාර්ගය ඉතාමත්ම අබලන් තත්ත්වයේ පවතින්නේ ඉකුත් වකවානුවේ පැවති යුදමේ තත්ත්වයේ හේතුවෙන් මාර්ගය තැනින් තැන ඉතා ගැඹුරු වලවල් සෑදී තිබෙනවා යාපනයට එගොඩ වීමට ඒතිස්තක මාර්ගය ඔස්සේ පැමිණ මේ ජැටිය නැවත සකස් කළ යුතු වෙනවා කෙසේ නමුත් මේ වන විට බෝට්ටු මගින් යාපනයට මේ ප්‍රවේශය ඔස්සේ ගමන් කළ හැකි स्वरूप निर्धारिया මේ බෝට්ටු බත්ලංගුණ්ඩුව වැනි ප්‍රදේශවල සිවිල් ජනතාව දීවර කර්මාන්තයේ යෙදিলা තියෙනවා ඒ අයගෙන් LTTE පහරගෙන මෙම බෝට්ටු ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා මෙව ප්‍රයෝජනයට ගෙන තියෙනවා මේ බෝට්ටුවම වණක් නෙවී තවත් බෝට්ටු කීපයක් සිංහල අයගේ මේ ස්ථානයේ අපිට දැක ගන්න ලැබුණා
डेविल पॉइंट दीवर गम्माने वेस्यान जीवत्तु निवासाई ओब मे दकिन्ने ඉවරෙන් තමන් ලබන ආදායමෙන් සැලකිය යුතු කොටසක් විදපතා කප්පම් වශයෙන් එල්ටීටීට ගෙවීමට සිදු වුවයි හමුදා බට පෙරස් අප සමග ප්‍රකාශ කළේ. එල්ටීටී ත්‍රස්තවාදීන් මේ ප්‍රදේශයෙන් පලා ගියේ ඉවරෙන්ගේ ඉවර ආම්පන්නවලටද හානි සිදු කරමින්. යුදහමුදාව කිලිනච්චි නගරයට ඇතුළු වීමට පැවති ප්‍රධාන බාධක බිඳ තමයි 57 වෙනි හා 58 වෙනි සේනාංකයේ කිලිනච්චි නගරයට බටහිර දෙසින් පරන්තන් දෙසට විහිදුණු පස් බැම්ම වෙත ඊයේ රාත්‍රී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. බටපිරිස් මේවන විට තරුමුරු කණ්ඩි අඩක්සන් උතුර හා දකුණ යන පෙරමුණු තුන ඔස්සේ කිලිනච්චි නගරය වෙත ළඟා වෙමින් සිටින බව යුදහමුදාව පවසයි. 58 වෙනි සේනාංකයේ 17 වෙනි ගැමුණු දොළොස්වැනි ගජබාත් සහ 8 වෙනි සිංහයන රෙජිමේන්තුව වලට ඇත්තබලුන් අද උදැසන වන විට ත්‍රස්තවාදීන් ඉදිකල පස් බැම්මේ ස්ථාන තුනක බලයක් පත් කරගත්තේය. ත්‍රස්තවාදීන් දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කළද ඒ සියල්ලට සාර්ථකව මුහුණ දුන් බව යුදහමුදාව පවසයි. ඊයේ රාත්‍රී සිට ප්‍රවති ගැටුම් වලින් ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වූ බව පරිවිදු හෝමාරු මගින් තහවුරු වී තිබේ. 57 වෙනි සේනාංකයේ 12 වෙනි සිංහ සහ 9 වෙනි ගජබා යන බලයනි අඩප්පන් ප්‍රදේශයේ සිට ත්‍රස්තවාදීන් වෙත ප්‍රහාර එල්ල කරමින් සිටී. 8 වෙනි හා 10 වෙනි පාබල හමුදා රජමේතු කොකාවිල් උතුරු ප්‍රදේශයේ සිට ඒ 9 දෙසට මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව යුද හමුදාව පවසයි. එල්ටීටීඊ එකුද්දා මාන්කලම්හිදී යුදහමුදාව අත්පත් කරගත් එල්ටීටීඒ සන්නද්ධ නායක ස්වර්ණම් බ්‍රදී සිටි ආරක්ෂිත නිවාසයේද මේ ආකාරයෙන්ම භූගත කුටි වලින් යුක්තවයි සකස් කර තිබුණේ. එම නිවාසයට වඩා මෙය විශාලත්වයකින් යුක්ත වන අතර ආරක්ෂිත මහල් තුනකින් යුක්තයි. ලිකනන් වලින් උමන් පද්ධතිය ආවරණය කර තිබෙනවා. පූනරින් විරලේ ලදු කලාවකයි මෙය ඉදිකර ඇත්තේ. අධික වැලි සහිත භූමියක මේ ඉදිකිරීම නිසා මෝටාර් කාලතෝක්ක උන්ද පක්ෂවීමේදී කැබලි විසිරී යාම අවම බවයි හමුදාව පෙන්වා දෙන්නේ. එහෙත් පුනරින් අවසන් ප්‍රහාරයේදී හමුදා බටපිරිස් එල්ටීටීඒ අධිශක්තිමත් ගමන් ස්ථානද සාර්ථකව අත්පත් කරගෙන තිබෙනවා. මුලින් ගස් දාලා ඊට උඩින් ආපහු වැලි කොට ගාලා ඊට උඩින් ආපහු කොට දාලා එයා බොස්ලා ඇවිල්ලා ගැහුවොත් කඩන්න බැරි තත්ත්වර තමයි මේ බංකරෙමු සකස් කරලා තියෙන්නේ. සෑහෙන දුරට මෙතන ගොඩක් බඩබිරි සිඳලා තියෙනවා, ට්‍රේනින් කරලා තියෙනවා. මේ ගොඩක් මේ ඇඩ්මින් සයිඩ් එකේ කට්ටිය ඊල කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මෙතන කියනක මේ තහවුරු වෙනවා. දැන් ඕගොල්ලෝ මෙතෙන්ට කඩාවදිනකොට මොකද දැක්ක දැර්ශනේ? අපි මෙතෙන්ට කඩාවන අවස්ථාවේ එකපාරම අපට අදාහ ගන්න බැරුව මෙතන බංකරයක් තියෙනවද කියලා. පසුව මේ ප්‍රහාරය එල්ල කරලා මේ අපි අතුල ලබනකොට තමයි මෙච්චර විශාල බංකරයක් මෙතන තියෙනවා කියලා දැනගන්න ලැබුණේ. ඒක කිසිම පිටක හොයන්න බැරුණා මේ වගේ බංකරයක් මෙතන තියෙනවද කියලා. පූනරින්හි එල්ටීටීඒ නායකයන් නිතර හමු වී සාකච්ඡා පවත්වා ඇත්තේද මේ ස්ථානයේ බව පැහැදිලි. මෙහි සිටි එල්ටීටීඒ නායකයන්ට ජලය ලබා ගැනීමට වෙරළේ ඉදිකළ ලිඳක්ද දැකගත හැකියි.